පාස්කු ප්‍රහාරයෙන් රටම ගිනිතියන්න පෙර සහරාන් ඇතුළු කල්ලිය මුලින්ම අත තිබ්බේ මාවනැල්ල බුදුපිලිමවලටය. එය ඒ කාලේ රටපුරා මහත් ආන්දෝලනයකට හේතු අතර බුදුපිලිම විනාශ කළ ඔවුන්ට එරෙහිව දඬුවම් ලබා දීමට රටේ සිංහල බෞද්ධ අතිශය බහුතරය පෙළ ගැසුණි. තත්ත්වය එසේ වෙද්දි බුදුපිලිම කැඩුවේ සහරාන් බවත් සහරාන්ගේ ජිහාඩ් යුද්ධය ගැනත් වැදගත්ම ඔත්තුව ඒ වන විට සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතුවලට මාවනැල්ලට පැමිණ සිටි පොලිස් පරීක්ෂක මාරසිංහ යටතේ වූ විශේෂ කණ්ඩායමකට ලබා දුන්නේ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම්ය. ඔහු කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු අතර ආරක්ෂකංශ වෙත මෙම ඔත්තුව ලබා දීමට ඔහු පැමිණියේ අමාත්‍යවරයාගේද උපදෙස් මතයි. තස්ලිම් සහරාන් ගැන ඔත්තුව දුන්නේ පෙබරවාරි 21. එතැන් පටන් දින දෙකක් ගත වෙද්දි සහරාන් කල්ලියේ සාමාජිකයින් තස්ලිම්ගේ ඔළුවට වෙඩි තැබූ අතර වාසනාවකට මෙන් වෙඩි උණ්ඩයට ඔහුගේ ජීවිතය ගෙන යාමට නොහැකි විය. එදා පටන් මේ වන තෙක් ඔහු රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇවිදීමට නොහැකිව එක්තැන් වී ඇත. එමෙන්ම වෙඩිවැදීම නිසා කතා කිරීමට පවා නොහැකි වූ තස්ලිම්ට දැන් මැදක් කතා කිරීමට හැකි. ඇවිදීමට නොහැකිව එක්තැන් වී සිටින සිය පියා දෙස බලමින් ඔහුගේ දරුවන් තිදෙනාද බිරිඳද හූල්ලති. එයා වනතවෙල්ලට ගිහිල්ල තියෙන්නේ. ඒක එයා ඒගොල්ලොන්ට දන්නවා. බුදුපලිම කඩාගත්තේ මේගොල්ලොන් කියලා අනිවාර්යෙන් අපිට දන්නවා. ඒ හින්ද මෙයා ගොඩාක් උත්සාහ කරුවා මේගොල්ලොන් හොයාගන්න. ඒ හින්ද තමයි අපි සැකකරුවේ වෙන කවුරුත් නැහැ, මේගොල්ලොන් තමයි අනිවාර්යෙන් මේක කරලා තියෙනවා කියලා. දැන් සොරමට විදා චුට්ට හොඳයි. ඒ තාම හොඳ නෑ, 100% හොඳ නෑ. දැන් අපිට කියන්නත් බෑ ඒක ඔක්කොම ඉවරයි කියලා. ඒ හින්දා එයාට හොඳ ආරක්ෂා දීලා එයාගේ හෙල්ත් ප්‍රශ්නයට එයාට උදව් කරන්න ඕනේ. මෙයා හොඳ වැඩ කරලා තමයි මෙයාට මෙහෙම වෙලා තියෙන්නේ කියලානේ තියෙන්නේ. ඒ කවුරු මොනවද කරන්නේ කියලා අපිට දන්නේනේ. ඒ හින්දා එයාට හොඳ ආරක්ෂා දීලා එයාට එයාගේ ට්‍රීට්මන්ට් එක හොඳට වෙන්න ඕනේ කියලා තමයි අපි කියන්නේ. තස්ලිම්ගේ ඔත්තු අනුව බුදුපිලිම කැඩූ කල්ලියේ සාහිද් සහ සාදික් මාවනැල්ලේදී අත්අඩංගුවට පත්විය. පුත්තලමේ ත්‍රස්ත කඳවුර පිළිබඳවද වැමෑරුවේද සාහිද් සහ සාදික්ය. එහෙත් එම ඔත්තුව ගැන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රමුඛ ආරක්ෂකංශ නිසි අවධානය යොමු කළා නම් ජිහාඩ් යුද්ධයේ වැපරූ සහරාන්ව මෙල්ලකොට පාස්කු ඉරිදා දිවිපිදූ අහිංසක මිනිසුන් 250ම බේරා ගැනීමට තුවාලූ පිරිස බේරා ගැනීමටත් හැකියාව තිබෙන්නට ඇත. එහෙත් නාමල් කුමාර්ගේ ඝාතන නාඩකම හරහා සහරාන් ගැන පරීක්ෂණ පැවැත්වූ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා වැනි නිලධාරීන් සිරගත කිරීම නිසාද රටේ ජනතාවට සිදු වූයේ කොටියාවෝ කියා කෑගැසූ ළමයාට අත්වූ සන්තෑසියමය. සිය ජීවිතයට ආදරය කළ ප්‍රමාණයට මෙන්ම සිය දරුවන්ට පියා අහිමිවීමේ වේදනාව ලබා නොදෙන්නට අදිෂ්ඨාන කරගනිමින් නාමල් කුමාර්ගේ ඝාතන පචවලට අවධානය දුන් ආරක්ෂක අමාත්‍යවරයා තස්ලීම්ගේ ඔත්තුවටත් සිය අවධානය ලබා දුන්නේ නම් අදත් පවුල් පිටින් විනාශ වූ ජීවිත මියන්නේ ඇයිදැයි කියා වටහා ගැනීමට පවා නොවැඩුණු දරුවන්ගේ ජීවිත, මව පියා අහිමිව විනාශ වූ දරුවන්ගේ ජීවිත කෙතරම් සතුටකින් ජීවත්වීමට වාසනාව ලබා ගනු ඇතිද? දේශප්‍රේමය ඇත්තේ ආගමේවත් ජාතියේවත් නොව හදවතේය. දේශප්‍රේමය විකුණා කමින් ජාතියේ නාමෙන් ආගමේ නාමෙන් ගිනු අවුලමින් හන්දි ගානේ ලෙමන් පප් උපවාස කරන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට වඩා තස්ලිම් සැබෑ දේශප්‍රේමියෙක් නොවන්නේද? නමුත් අවාසනාවට ඔහුගේ දේශප්‍රේමයට මේ රටේදී වලංගු භාවයක් හිමි නොවීය. ඒ අප පුරුදුව සිටින්නේ රජවීමට දේශප්‍රේමය දක්වන පිරිසට ආවඩන්නට බැවිනි. සැබෑ දේශප්‍රේමය අවදි කිරීමට දැන් කාලය පැමිණ ඇත. බලා විඳින්නට නොව වගකීමෙන් පෙරටෙන්නට කාලය පැමිණ ඇත.